ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව දූපත් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම රෙස්තරංගයේ ජයග්‍රහණ තුකර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි ස්වල්ප මොහොතකට කලින් සමත් වුණා ගාල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට බාදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලක්නු 386ක් ලබා ගත්ත ඔවුන්ගේ ප්‍රථම ඉනිමර දිමුත් කරන ආරාධනගේ අගනා ශතකය සමග තීන් අනතුරු ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් ඉතාමත් හොඳුන් පන්දු යමින් බටහිර ඉන්දියාව දූපත් කණ්ඩායම ලකුණු 230කට සීමා කර ඔවුන්ගේ ප්‍රථම ඉනිමරදී ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉනිමරට ලකුණු 190කට ලබා ගත්ත දිමුත් කරන ආරාධන සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ අර්ධ ශතකවලට ස්තුතිවන්ත වෙන ඉතින් ඉන් අනතුරුව බටහිර ඉන්දියාව දූපත් කණ්ඩායම ලකුණු 348ක ඉලක්කයක් හමා යන විට ඉතාමත් අසීරු තත්ත්වයක සිටියා. ඔවුන් එක අවස්ථාවක කඩුළු 6ක් දැවී ගියා ලකුණු 18ක් වගේ ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට. නමුත් ඉන්පසුව බොන සහ ජොෂුවා ඩි සිල්වා කියන ක්‍රීඩකයන් දෙදෙනා ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඔවුන් දෙදෙනා මේ තරඟයේ පස්වන දිනය දක්වා රැගෙන ගියා. ඉතින් එහිදී ඔවුන් දෙදෙනා එක්ව තන කඩුළුට ලකුණු 100ක සම්බන්ධතාවක් රැස් කරා. නමුත් ජොෂුවා ඩි සිල්වාගේ දැවී යාම සමග නැවත තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙදෙනා නතු වුණා. නමුත් ඒ හිතපු තරම් පහසුනේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද බටහිර ඉන්දියාව කොද ක්‍රීඩක බොන ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා මුළු ඉනිම පුරාටම. නමුත් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ හෝ තරඟයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් ඒත් සමග ශ්‍රී ලංකාව එකට බිඳුවක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් සිටිනවා.